බරපතල. අනතුරු දෙකට අපි මුහුණ දීලා. එක පැත්තකින් උතුරේ බෙදුම්වාදයත් අනෙක් පැත්තෙන් රට පුරාම වේගයෙන් පැතිරී යන මේ ඉස්ලාමික අන්තවාදය. මේ දෙකම එක පැත්තකින් රට දෙකට කඩන්න එක පිරිසක් වලිකනවා. එහෙම තියෙද්දි ඒ බෙදනයි උන් දන්නෙත් නෑ උන් ඉන්න ප්‍රදේශත් එක්කම පිළිකාවක් වගේ අනිත් අන්තවාදයේ උඩු දුවන. ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒක විග්‍රහ කරගන්නෙත් නැහැ. කළ යුතු එකම දේ තමයි අපි හිතන්න ඕන 70%ක් මේ රටේ සිංහලයෝ ඉන්නේ. මේ සිංහලයෝ ටික එකට එකතු වෙන වැඩපිළිවෙලකුයි අපිට අවශ්‍ය. ඉතින් අපේ ප්‍රාර්ථනාව ඒක හාමුදුරුවෝ විදියට අපි බණේදිත් කියනවා සමුළු තියලා අපි මං හිරෙන් එළියට ඇවිල්ලත් අපි ජූලි මාසේ 7 වෙනිදා මහනුවරදී ඒ පළමුවෙනි වැඩිමුරේ තිබ්බා. අනේ මන් දන්නේ නැහැ ඉතින් සිංහල මිනිස්සු මොන හේතුවක් ඇතුව මේ බෙදෙනවද කියලා. බෙදෙන්න විතරයි අපේ උන් දන්නේ. එකතු වෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා කියලා පේන්නේ නැහැ. හැබැයි අපි අන්තිම මොහොත දක්වා සටන් කරනවා. නැත්තම් අපි මහන්සි වෙනවා, කැප වෙනවා මේ ભેද බින්න වෙලා ඉන්න ජාතිය. ඉස්සර වෙලා අපි තේරුම් ගන්න එපැයි දැන් මේ රට මේ ගොඩනැගිල්ල කියලා රට මේ අත්විවාරම පළදු වෙලා නම් ඉරි තරලා මේ කඩාගෙන වැටෙන්න හදනවා. මේ වතුර ලීක් වෙනවා, මේ සර්පය ඇතුල් වෙනවා. ඉන්න බෑනේ කාටවත්. එහෙනම් gedara අයිති එක ඉස්සල කරන්න ඕන ගේ හදාගන්න එකනේ ශක්තිමත්. ඒ වගේ දැන් රට වැට කළා වැට බැඳ ගන්න ඕන. ඒ වගේම රටේ ඇතුලේ ඉන්න මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයකින් තොරව එක අධ්‍යාපන ක්‍රමයකට එක නීතියකට යටත් කරමින් මේ සංස්කෘතිය මොකද්ද කියලා මේ මිනිස්සුන්ට කියා දෙමින් ආදරණීය විදිහට මේ වැඩපිළිවෙල ගොඩනගන්න එපා. අවාසනාවකට මේ පක්ෂදේශපාලනය නිසා උතුරේ ඉන්න මිනිහා ඒ පැත්තට මේව කරනවා, නැගෙනහිර ඉන්න දෙමළ මුස්ලිම් මිනිහා ඒ පැත්තට ඇදගෙන යනවා. මෙහි සිංහල එක එහෙම ගුණ කිරිල්ලක් අපිට පේන්නේ නැහැ. තමන්ගේ දේශපාලනය ගොඩ වැඩි කර ගැනීම සඳහා දැන් අවසානයේදී වෙන්නේ ඇත්තටම සිංහලයන්ට මේ රටට ඇති වෙන මේ යන විදියට. ඉතින් මේ තමයි අවසාන අවස්ථාව ලැබෙන සිංහලයන්ට මොලේ කල්පනා කරලා බෙදුම්වාදය පරද්දන්නත් ඉස්ලාම් මන්තවාදය පරද්දන්නත් සිංහලයෝ සමගි වෙලා වඩාම සිංහලයාට හිතැති මේ රට එක නීතියකට ගෙනල්ලා රට ගොනු කරන්න ඕන කියන වැඩ පිළිවෙලකට සහය දෙන එක තමයි මිනිසු කළ යුත්තේ. ඉතින් අපි තවදුරටත් බලන් ඉන්නවා මේ කලබලයක් නැහැ කාටද කොහොමද මේ ඉස්සරහා වැඩ කරන්න කියලා කියන්න. ඉදිරියට මේ පෙළගැහෙන ඒ බලවේග පෙළගැහෙන විදිය බලලා අපිත් අපේ වැඩ පිළිවෙල ඉස්සරහට ක්‍රියාත්මක කරනවා. මම දන්නේ නිවනක් නැහැ දුරගතණයට. දන් ටිකක් වළඳන්න වෙලාවක් නැහැ. මිනිස්සු ඇවිල්ලා මොකද්ද කියන්නේ? අනේ හාමුදුරුවනේ මේ එකෙක්වත් එපා ඔබ වහන්සේ ඉදිරිපත් වෙන්න බැරිද? මිනිස්සුම අහනවා. ඉලන්දාරින්ගෙන් බේරිල්ලක් නැහැ. ඉතින් මේගොල්ලෝ මේ වටවන්දනාව යන විදියට සහ ගලන් උත්සාහයක් නැත්තම් ඉතින් අපි කල්පනා කරනවා මොකද කරන්න කියලා. ඕන එකක් වෙන්න කියලා ඉතින් අපිට එහෙම බැරි ගමකුත් නැහැ. තාම එහෙම හිතලා නැහැ. හැබැයි ඉල්ලීම් වල කිසිම අඩුවකුත් නැහැ. අපි ආවොත් මේකේ වං වං ගන්න දෙන්නෙත් නැහැ. අය කාටවත් නටන්න තියන්නෙත් නැහැ. රටක් කැරෙට ගොඩ දාන්න මේ මහ කාලයක් යන්නෙත් නැහැ මේක. අවුරුදු 3යි ඕන මේ රට හදන්න. මේකින්ද බලමු අපි මේ බලවේග පෙළගැහෙන විදිය හෙට අනිද්දා එන නඩු තීන්දුව මේ ඔක්කොම දිහා බලලා මොන හරි සුදුසු පියවරකට යනවා.